රුසියානු ආක්‍රමණික ඩොනෙක්ස් ප්‍රදේශයේ මැකියුකාහි සොල්දාදුවන් වෙත එල්ල වූ යුක්රේන රොකට් ප්‍රහාරයකින් මියගිය රුසියානු හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ නංවා ඇති අතර එහි සිටි හමුදා සොල්දාදුවන් විසින් අනවසරයෙන් ජංග මුද්‍රකථන භාවිතය නිසා මෙම ප්‍රහාරය එල්ල වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. අලුත් අවුරුදු දිනේ පළමු මිනිත්තු කිහිපය තුළ එල්ලෝ මිසයිල ප්‍රහාරයෙන් රුසියානු සොල්දාදුවන් 400ක් පමණ මියගිය බව යුක්රේනය ප්‍රකාශ කර ඇති අතර රුසියාව පැවසුවේ රුසියානු සොල්දාදුවන් 63 දෙනෙකු මියගිය බවටයි. 2022 පෙබරවාරි මාසයේදී යුක්රේන ආක්‍රමණයේ ආරම්භයේ සිට මොස්කව් විසින් තහවුරු කරන ලද ප්‍රහාරවල විශාලතම ජීවිතහානිය සනිටුහන් කළ බැවින් රුසියාවේ මරණ 63ක් බව පිළිගත නොහැකි බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා. අපගේ මියගිය සහෝදරවරුන්ගේ සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලුතිනා ජෙනරල් සර්ජ් බදාදා අලියම රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වීඩියෝ ප්‍රකාශයක පැවසීය. මකියුකා නගරයේ සුන්බුන් යට අමතර මළසිරුරු හමුවීමෙන් පසු මරණ සංඛ්‍යාව වැඩි වූ බව ඔහු පැවසුවා. රුසියානු සොල්දාදුවන් ජංග මුද්‍රකථන භාවිතා කිරීම ප්‍රහාරයට වගකිය යුතු බව වැඩිදුරටත් පැවසීය. සිදු වූ ප්‍රහාරයට ප්‍රධානතම හේතුව සතුරු මිසයිල ළඟාවන කලාපයක ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබුණත් දැවැන්ත ලෙස ජංගම දුරකථන භාවිතා කිරීම ප්‍රහාරයට ප්‍රධාන හේතුව බව දැනටමත් පැහැදිලි බව ඔහු පැවසීය. මිසයිල ප්‍රහාරයක් සඳහා සොල්දාදුවන් සිටින ස්ථානයේ කණ්ඩාංක නිරීක්ෂණය කිරීමට සහ තීරණය කිරීමට ජංගම දුරකථන භාවිතා කිරීමෙන් සතුරාට ඉඩ ලබා දී ඇති බවද පැවසුවා.